මටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. BTC ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න තියෙනවා. ඔයාලා මේ වෙලාවේ chart එක ආරම්භ බැලුවොත් එහෙම ඔයාලට පේනවා මෙතන falling wedge pattern එකක් හදනකම් BTC තියෙන්නේ. ඊට අමතරව අපි පල්ලෙහා ඉඳන් trend line එකක් ඇඳගත්තුත් ඔයාලට පේනවා මේක දැනට මේ වෙලාවේ break වෙලා තින්නේ. අද දවසේ candle එකෙන් වෙනකොට සමහර විට මේක ආපහු උඩට ගිහින් close වෙන්නත් පුළුවන්. මොකද මෙතන මේ තියෙන support line එක BTC තාම hold කරගෙන ඉන්නවා. ඒක break කරන්න හැබැයි දැන් අද දෙසැම්බර් 17 වෙනිදා ක්‍රිස්මස් එකත් එක්ක කට්ටිය ගොඩක් නිවාඩු වලට යනවා. ඒක නිසා මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් අපිට ඉස්සරහ සතියේදී බලා ගන්න බැරි වෙයි. ඔයාලා දැනට ට්‍රේඩ් වලට එන්ට් වෙලා ඉන්නවා නම් ඒවා හෝල්ඩ් කරගෙන ඉඳ මෙතනින් ගොඩක් වෙලාවට BTC එක පල්ලෙහාට බ්‍රේක් වෙයි කියලා තමයි මගේ නම් මතේ තියෙන්නේ. හැබැයි මේ ෆෝලින් වෙච් එකත් එක්ක BTC මේ වෙච් එක ඇතුලේ කන්ටිනියු වෙලා මේක ආපහු උඩට බ්‍රේක් කරන්න පුළුවන් සම්භාවිතාවකුත් තියෙනවා. හැබැයි 80%ක් විතර මට තාම විශ්වාස දෙන්නේ BTC ගොඩක් කලාවට මේ වෙච් එක පල්ලෙහාට බ්‍රේක් කරලා පල්ලෙහාට ඇවිල්ලා ගොඩක් කලාවට මේ සපෝට් එක ටච් කරලා මෙතනින් අප්පේ කියලා තමයි. අපි කොයින් මාකට් කැප් එක ආරම්භ බැලුවත් ඔයාලට පේනවා අද දවසෙත් අපි ඔක්කොම රෙඩ් තියෙන්නේ. සමහර කොයින් නැරුණාම වැක්ස් ඩොච් වගේ වැරුණාම මෙජොරිටි එකක් තියෙන්නේ මාකට් එකේ තාම රෙඩ් තියෙන්නේ. මොකද අපි තාම ඉන්නේ එක්ස්ට්‍රීම් ෆියර් කියන රේන්ජ් එකේ. ෂිප් එක ඔයාලා චාර්ට් එක අරගෙන පොඩක් ඇනලයිස් කරලා බලන්න. චිප් එක තියෙන්නේ හොඳ සපෝට් එකක තමයි මේ වෙලාවේ. ඔයාලට මේ රේන්ජ් එකෙන් බයි කරක ගන්න පුළුවන් ෂිප් එක අරගෙන හෝල් කරගන්න. මේක හැබැයි 100 EMA එක මේ වෙලාවේ තියෙන්නේ රෙසිස්ටන්ට් එකක් වෙලා. BTC එකත් එක්ක ෂිප් එක ගොඩක් වෙලාවට ආයි මේ රේන්ජ් එක ටච් කරලා මෙතනින් අප් වෙන තමයි ලොකු ඉඩක් තියෙන්නේ. ඒක නිසා ඔයාලා බලලා මාකට් එක ඇනලයිස් කරලා බයි කරලා තියාගන්න පුළුවන් ෂිප් එක. මේක ගොඩක් අප් වෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ. ඒගොල්ලන්ගෙන බ්ලොක් චේන් එක, ඊට පස්සේ ප්ලේ ටු ඇන් ගේම්ස් එක, දැන් ගොඩක් ප්ලැට්ෆෝම් වලින් ෂිප් එක ලිස්ට් කරගෙන යනවා. ඒවත් එක්ක ෂිප් එක ගොඩක් අප් වෙන්න පුළුවන්. මං බයි කරන නිසාවත් මං කියන නිසාවත් බයි කරන්න එපා. ඔයාලා රීසෙට් කරලා කැමති නම් බයි කරගන්න පුළුවන් ෂිප් එක තියෙන හොඳ බයි සෝන් එකක. මේ BTC එක මේ සපෝට් එක හෝල් කරන් දිගටම හිටියොත් එන සතිය BTC එක මේ රේන්ජ් එකේම මූව් වුණොත් අපිට මෙතනින් පල්ලෙහාට එන්නේ නැතුව මෙතනින්ම මාකට් එක අප්පේ කියලා කන්සිඩර් කරන්න පුළුවන්. හැබැයි මගේ නම් මතේ තියෙන්නේ මෙතන දැන් එන සතියේ තියෙන කට්ටිය මාකට් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන එක අඩු වෙන නිසා ගොඩක් වෙලාවට මේක මේ සපෝට් එකෙන් පල්ලෙහාට ඇවිල්ලා මේ රේන්ජ් එකේ කන්සොලිඩේට් වෙයි කියන එක තමයි. ආයිති අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මාකට් එක මම හැමදාම කියන වගේ එක නිවුස් එකකින් චේන්ජ් වෙන්න පුළුවන්. හැමෝගෙම ඉල්ලන්නේ පරිස්සමින් ට්‍රේඩ් කරන්න. ෆියුචර් ට්‍රේඩ් තියෙනවා නම් මේ වෙලාවේ ඇත්තටම ලික්විඩේට් ප්‍රයිස් එක ගොඩක් පල්ලෙහා තියාගන්න. මේ වගේ එකපාර පල්ලෙහාට වික් එකක් ගැහුවොත් එහෙම ඔයාලා ලික්විඩේට් වෙන්න පුළුවන්. මේ මාසේ ඇත්තටම හොඳ එක්ස්පෝර්ට් ට්‍රේඩින් වලට බයි කරලා පුළුවන් තරම් තියා හෝල් කරන් ඉන්න. ඔයාලා උඩින් බයි කරලා තියෙනවා නම් දැන් සෙල් කරන්න යන්න එපා. මාකට් එක තව පල්ලෙහාට ගියත් ඔක හයි උඩට එනවා. ඒක නිසා පල්ලෙහාට කවදාවත් සෙල් කරන්න එපා. අපේනකන් තියාගෙන ඉඳලා සෙල් කරන්න. අද දවසේ මට මාකට් එක ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ BTC වල මෙන්න මේ සපෝට් එක පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊට අමතරව මේ ෆෝලින් වෙච් එක පැටර්න් එක දිගටම කන්ටිනියු කරගෙන කියන එකත් ගැන අවධානයෙන් ඉන්න. හැමෝටම ආපහු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ස්තුතියි.